පසුගිය දිනවල කතාබහට ලක්වෙච්ච දෙයක් තමයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා විසින් දෙන ලද තීන්දුව සම්බන්ධව විවිධ මත ප්‍රකාශ වෙන්න ගත්තා. ඉතින් ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඥානසාර ස්වාමින් වහන්සේට බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කරමින් එය මාස 6 බැගින් වන සිරදඬුවම එකවර ගෙවි යන පරිදි නියම කර තිබෙනවා. ඊට අමතරව දඩ මුදලක් සහ වන්දි මුදලක් ගෙවීමට නියම කර තියෙනවා. ඒ දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් වෙන්නේ අපේ නීතිය හැටියට ඒ අදාළ චෝදනාවලට දෙන සිරදඬුවමෙන් උපරිම සිරදඬුවමෙන් හතරෙන් එකක් තමයි උපරිම වශයෙන් නියම කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව වන්දි මුදලටත් දඩයක් හැටියට ඒ අය කරගන්න හැකියාව තියෙනවා. ඒතකොට ඒ දඩයක් හැටියට අය කරගන්නා වූ වන්දි මුදලට නොගෙව්වොත් ඒ සිරදඬුවමත් උපරිම සිරදඬුවමෙන් හතරෙන් එකක් විය යුතු බව තමයි අපේ නීතිය සඳහන් වෙන්නේ. එතකොට මේ දඩ මුදල නොගෙවන සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි සටහන් කරන්න බැහැ. එහෙමනි සටහනක් කරත් නැහැ මහේස්ත්‍රාත්තුමා එය පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පසුව ඥානසාර ස්වාමින් වහන්සේ බන්ධනාගාරයට පත් වුණාම සාමාන්‍ය නීතියේ ක්‍රමය අධිකරණයේ තිබෙන ක්‍රමයෙන් බැහැර වෙනවා. ඊට පසුව බන්ධනාගාර අධිකාරීවරයාට තමයි ඒ සිරකරුව අයිති වෙන්නේ. ඒතකොට සිරකරුව අයිති වෙන තත්වයන් යටතේ සිරකරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම බන්ධනාගාරයේ තිබෙන්නා වූ ක්‍රියාපිළිවෙතට අනුව කටයුතු කර යුතු වෙනවා. ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් සිරදඬුවමක් නියම වුණු අයට වෙනම ඇඳුමක් තිබෙනවා. ඒකට ජම්පරේ යනුවෙන් හඳුන්වනවා. ඉතින් ඒ ඇඳුම ඕනෑම කෙනෙක් ඒ තත්ත්වයේ සිරදඬුවමකට ලක් වුණොත් ඒ අය එය ඇඳිය යුතුයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් දැනටත් ස්වාමින් වහන්සේලා මේ ඥානසාර ස්වාමින් වහන්සේ පමණක් නෙමෙයි ස්වාමින් වහන්සේලා 15 නමක් ඒ සම්බන්ධයෙන් ඒ දඬුවම් සම්බන්ධව ඒ ජම්පරේ අඳින බවට අපට තොරතුරු ලැබුණා. ඊට අමතරව තවත් වෙනත් ආගමික පූජකීන් තිදෙනෙක් ඒ සම්බන්ධයෙන් ජම්පරේ ඇඳලා ඉන්නවා. හින්දු ක්‍රිස්තියානි සහ ඒ තවත් ආගමික නායක සම්බන්ධ පූජකවරේ. ඉතින් මේ ආකාරයට සියලුම දෙනා සමාන බව ඒකෙන් පෙනී යනවා. ඊළඟ තත්ත්වය වෙන්නේ සාමාන්‍යයෙන් එවැනි දඬු තීන්දුව දුන්නු වහාම අපගේ නීතිය හැටියට අභියාචනයක් කිරීමේ අයිතිවාසිකම ඒ අදාළ සිරකරුට ලැබෙනවා. එතකොට නීතිජ මහත්තයෙකුගේ ක්‍රියාපටිපාටිය තමයි පුළුවන් තරම් ඉක්මනින් එම අභියාචනය ගොනු කරලා මහේස්ත්‍රාත් අධිකරණයේ නම් ඒක ගොනු කළ යුතුවන්නේ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවකට එරෙහිව මහාධිකරණයට ආමන්ත්‍රණය කරලා ඒ මහාධිකරණයේ ආමන්ත්‍රණය කරනු ලබන ඒ ක්‍රියාපටිපාටියේ අභියාචන පෙත්සම ගුණ කළ යුතුවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. ඒ ගුණ කළ වහාම අපේ නීතියේ තිබෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනය සහ අප නීතියට අනුව අප ඉල්ලා සිටි හැකි අභියාචනයට යටත්. ඉතින් සාමාන්‍යයෙන් නම් සිදුවන්නේ එවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්තුමෙකු විසින් එතුමාට තියෙන අභිමතානුසාරී බලතල අනුව අප නීතියේ තිබෙනා වූ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ වරදේ ස්වභාවය, ඒ වරද බරපතල වරදක්ද මන්දිකාරක වරදක්ද කියන එක බලනවා. එකම බලනවා මොහුගේ චරිතය කොහොමද, ක්‍රියාකලාපය කොහොමද කියලා. ඒ දෙක එක්ව සලකලා බලලා මහේස්ත්‍රාත්තුමාට අපදීම හෝ නොදීම කරත හැකි. ඒකට කල්ගත වීමක් වෙන්නේ නැහැ. ඒක අප්‍රමාදීව සිදු කළ යුතුයි කියලා මා කල්පනා කරනවා. මොකද ඒකට හේතුව සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම සම්බන්ධයෙන් ගරු අධිකරණයේ විසින් ගනු ලබන තීරණය ඉතාමත්ම ඉක්මනින් ලබා දිය යුතුයි කියන එවැනිම ලබා දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් කියන එක මා කල්පනා කරනවා. ඒක අපදීම හෝ නොදීම මහේස්ත්‍රාත්තුමාට ඇති බලයක්. නමුත් ඒ තීන්දුව හැකි ඉක්මනින් දිවිය යුතුයි කියන ස්ථාවරය මා දකිනවා. ඉතින් මේ අවස්ථාවේදී එවැනි අභියාචනයක් ගොනු කර තිබේ නම් ඒ ගොනු කරපු බව අභියාචනයක් ගොනු කර බව අප ලැබීම හෝ නොලැබීම ගැන වෙනමයි අප ගොනු කර බව බන්ධනාගාරයට දැනුම් දීමක් කර යුතුයි. මහේස්ත්‍රාත් අධිකරණයේ යුතුකම තමයි එවැනි අභියාචනයක් ගොනු කර බව වහාම බන්ධනාගාරයට යැවීම, දැනුම් දීම. බන්ධනාගාරයට දැනුම් දුන්නු වහාම ඒ පුද්ගලයාගේ ඒ ඇඳ සිටින ජම්පරය නැත්නම් ඒ ඇඳුම ඉවත් කරලා සාමාන්‍ය සිරකරු බවට පත් වෙනවා. එතකොට අභියාචනයට යටත්ව සිරකරුවෙකු හැටියට සිටිනවා අප ලැබෙන තුරු. අප ලැබුණොත් ඔහුට ඒ අප කොන්දේසි සපුරලා ගෙදර යන්න පුළුවන්. එහෙම නැත්නම් අභියාචනය විසඳෙන තුරු සාමාන්‍ය අභියාචන සිරකරුවෙක් හැටියට සිටිනවා. එතකොට ඒ ඇඳුම ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එවැනි සිරකරුවෙකුට සාමාන්‍යයෙන්
බන්දනාගාරයේ ඉන්න සිරකරුවෙකුට දිනපතා අමුත්තන් බැලීමේ හැකියාව තියෙනවා. මෙවැනි සිරකරුවෙකුට ලබා දෙන්නේ සතියකට වරක් අමුත්තන් බැලීමට දෙනවා. හැබැයි අභියාචනයක් ගොනු නොකරන සිරදඬුවම් විඳින කෙනෙකුට මාසකට සැරයක් තමයි අමුත්තන් බැලීමට අවස්ථාව සැලසෙන්නේ. ඉතින් මේ ආකාරයට තමයි අපේ නීතියේ සැකසලා තිනේ. ඊටම පැහැදිලි සහ කාටත් පිළිගත හැකි නීතියක් තිබෙනවා. ඒ තත්ත්වයේ තිබියදී මම හිතන විදිහට මේ කරනු ලබන ක්‍රියාපටිපාටින් විවිධ මාධ්‍යන් ඔස්සේ සහ විවිධ පුද්ගලයන් කණ්ඩායම් හැටියට එකතු වෙලා මේ නීතිය හැල්ුවට ලක් කිරීම මම හිතන්නේ කළ නොකළ යුතු දෙයක්. ඒ අය ඒක දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න ඕනේ. එහෙම නැත්නම් හුදෙක් දේශපාලන තමන් කරන ලබන දේශපාලන தත්ත්වය හෝ තමන් අදහන ආගමට අගෞරවයක් වෙන විදිහට සංවිධානාත්මකව යම් යම් කටු પરමාර්ථ උදෙසා කාන් යම් යම් අයගේ පෙළඹීම් මත යම් මේ උද්ඝෝෂණ කිරීම හෝ ඒ සම්බන්ධව එරෙහිව කටයුතු කිරීම සුසුවන්නේ නැහැ. ඒ නීතිච මහත්තු කරහා ඒ සම්බන්ධ ක්‍රියාපටිපාටිය ඉක්මනින් කරගැනීම තමයි සුසුම දේ කියලා අපි කල්පනා කරනවා.